කම්පියුටර් එක ඩේටා එන්ක්‍රිප්ට් කරන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම යන්නේ කම්පියුටර් එක ස්ටාර්ට් බටන් ප්‍රෙස් කරලා සෙටින්ග්ස් වලට. සෙටින්ග්ස් වල පල්ලෙහා තියෙනවා Windows and Security Update කියන එක. එතන පල්ලෙහාට ගියාම තියෙනවා ඩේටා එන්ක්‍රිප්ෂන් කියන එක. මෙතන ටර්න් ඔන් වෙනවා තියෙන්නේ. අපිට පුළුවන් ටර්න් ඔෆ් කරගන්න. එතන ටර්න් ඔන් කරගන්න මෙතන පුළුවන් හැකියාව තියෙනවා. අපි දැන් කතා කරන්නේ ඔයාලගේ කම්පියුටර් එකේ ඩේටා වල ආරක්ෂාව වැඩි කරගන්න කොහොමද කියලා. මේකෙදි අපිට පුළුවන් BitLocker කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ කම්පියුටර් එක කල්ටින් LD ගන්නවා නම් brand new computer එක සාමාන්‍ය Windows BitLocker කියන ඔප්ෂන් එක enable කරලා තියෙන්නේ. ඔයාලගේ සර්විස් සෙන්ටර් එක යනවා නම් කොහොමක හෝ අලුතෙන් hard disk එකක් හරි මොකක්දවට පාට් එකක් එකතු කරනවා හෝ Windows දාන්නවට අනිවාර්යයෙන්ම කම්පියුටර් එකේ BitLocker කියන ඔප්ෂන් එක off කරන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද BitLocker off කරන්නේ කියලා. Windows button එක මුලින් press කරන්න. Settings වලට යන්න. Settings වලට ආවට පස්සේ පල්ලෙහා තියෙනවා Update and Security කියන ඔප්ෂන් එකක්. Update and Security වලට ආවට පස්සේ පල්ලෙහා තියෙනවා Device encryption කියන ඔප්ෂන් එක. මේ device encryption අපේ computer එක off කරලා තියෙන්නේ. ඔයාලට data encryption එක අවශ්‍ය නම් මෙතනින් turn on කරන්න පුළුවන්. මෙහෙදී අහනවා අපිට Microsoft account එකක් අවශ්‍ය වෙනවා කියලා කියලා. setup එක complete කරන්න. Microsoft account එකක් තියෙනවා නම් මෙතන sign in කියලා account එකේ username password දීලා log වෙන්න පුළුවන්. device එකේ BitLocker on කරන්න ගත්තාම අපෙන් අහනවා Microsoft account එකට sign in වෙන්න කියලා. අපි ගාවලන්ටමත් Microsoft account එක Outlook account එක තියෙනවා නම් sign in වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මෙතන link එක click කරලා ඒ තියෙන press කරනවා අලුතෙන් account එකක් හදාගන්න පුළුවන්. link button එක click කරාම සාමාන්‍ය තප්පර කිහිපයක් ගන්නවා ඊළඟ screen එක එන්න. මෙතන යන්නේ අපේ computer එකේ පළවෙනි account එක හදපු දැන්න. මෙතන පුළුවන් බලන්න computer එකේ sign in වෙන්න පුළුවන් Microsoft account එක හරහා. සාමාන්‍ය මේ process එක වෙන්න විනාඩි කිහිපයක් ගන්න පුළුවන්. මේදී අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන කාරණේ තමයි අපි භාවිතා කරන account එක. එහෙම නැත්නම් භාවිතා කරන හරි detail ලබා දෙන්න ඕනේ මේ Microsoft account එක අලුතින් create කරනවා නම්. මෙතන පුළුවන් අපිට account එකක් තියනවා නම් sign in වෙන්න පුළුවන්. අපිට account එකක් නැත්තම් මෙතන සල්ලෙහා තියෙන create කියන option එක හරහා අලුතෙන් account එකක් හදාගන්න පුළුවන්. අනිවාර්යෙන් username password මතක තියාගන්න. මේ හරහා තමයි ඔයා computer එක unlock කරන්න සහ BitLocker එකේ encryption key එක backup වෙන්නේ ඔයා මේ හදන account එකේ ඇතුළ තමයි. අපි දැන් බලන්නේ අපි කොහොමද BitLocker key එක ලබා ගන්න කියලා. මුලින්ම අපි sign in account එකට log වෙන්න ඕනේ. අපි සන්නා Google එකට ගිහිල්ලා Microsoft කියලා search කරාට පස්සේ අපිට එනවා Microsoft official page එක. මෙතනින් පුළුවන් sign in කියන option එක භාවිත කරලා අපි කලින් හදාගත්තු computer දාලා තියෙන username password භාවිත කරලා අපේ account එකට log වෙන්න පුළුවන්. අපිට account එක sign in වුණාට පස්සේ අපේ තියෙනවා account එක link කරලා බලන්න පුළුවන්. එතන තියෙනවා my Microsoft account කියලා. එතනම link එකක් දීලා තියෙනවා. ඒ link එක හරහා ඇතුළට ගියාට පස්සේ අපේ computer එක පෙන්වලා අපේ තියෙන devices මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අපි computer එකේ භාවිතා කරනවා නම් මෙතන අපිට computers ගොඩක් පෙන්වන්න පුළුවන්.
අපි දැන් බලන්නේ කොහොමද කම්පියුටර් එකේ අපේ නම හොයාගන්නේ කියලා. This PC right click කරලා එතන පල්ලෙහා properties කියන option එක භාවිත කරලා අපිට පුළුවන් කම්පියුටර් එකේ නම බලාගන්න. ඒ නම බලාගෙන අපි අපසරේ Microsoft account එක ගියාට පස්සේ අපේ කම්පියුටර් එක ලේසියෙන් හොයාගන්න පුළුවන්. එතන details යන්න. මේ details ගියාට පස්සේ අපිට පුළුවන් BitLocker data protection කේන්දරින් අපේ encryption key එක ලබා ගන්න පුළුවන්. මේදි අපි ලබා දුන්න email එක තමයි අපේ encryption key එක backup වෙන්නේ. අපි Microsoft account එක log කරන පස්සේ අපිට පුළුවන් අපේ computer එක හොයාගන්න. මේදි මතක තියාගන්න ඕනේ අපේ computer එකේ දාපු username එක. ඒක බලන්න අපිට පුළුවන් this PC right click කරලා properties කියාම එතනින් පෙන්නනවා අපේ computer එකේ නම මොකක්ද කියලා. අනිවාර්යයෙන් මේ නම මතක තියාගන්න. මේකෙන් තමයි ඔයාගේ device එක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. Utilities ආවට පස්සේ අපේ device එක පෙන්නනවා මේ ආකාරයට. මෙතනින් පුළුවන් BitLocker key එක ලබා ගන්න පුළුවන්. මේ key පල්ලෙ ලික් එක ලික් කරන්න. ලික් කරාම අපේ email එක verify කරන්න කියලා message එකක් එනවා. මෙහිදී අපේ email එකටම අදාළ verification code එක type කරන්න ඕනේ. මේ ආකාරයට ඔයාලගේ email එකට Microsoft එකෙන් security code එකක් එනවා. ඒ code එක copy කරලා මෙතනට paste කරන්න. ඊට පස්සේ පුළුවන් අපිට අපේ BitLocker key එක ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ devices කිහිපයක lock එකක් තියනවා නම් මේ account එකෙන් මෙතන devices ID කිහිපයක් පෙන්නන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ device එකේ පෙන්න key ID එකට විතරක් සම්බන්ධ BitLocker key එක අදාළ location එකට BitLocker encryption එකට copy කරලා paste කරන්න පුළුවන්. මේ ආකාරයට ලබාගත්ත BitLocker encryption key එක භාවිත කරලා අපිට පුළුවන් අපේ computer එක unlock කරගෙන Windows ඇතුළට යන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ BitLocker තියෙන machine එකකට හෝ අලුතෙන් ගත්ත computer එකකට BitLocker off කරන්න කොහොමද කියන එක. Settings, Windows Update and Security. එතන පල්ලෙහා තියෙනවා device encryption කියන එක. එතන පුළුවන් අපි turn off කරගන්න. මේක turn off කරන්න ගියාම computer එකේ තියෙන data ප්‍රමාණය අනුව වෙලාව අඩු වෙන්න පුළුවන්.